මොහු ඉතිහාසය ඉඳලම කරලා තිබෙන්නේ අනුන්ට මඩ ගහලා තමන් මුදල් හොයාගත්තේ. මේ රටේ සංස්කෘතිය සදාචාර වෙනින් කරපු දෙයක් කියන්න මට පුළුවන් ඉරාජ් වීරරත්නේ. මේ ආණ්ඩුව තමයි මේ වැරදි වැඩේ කරේ. අධිකරණ නෙමෙයි, මහා අධිකරණ නෙමෙයි, ජාත්‍යන්තර අධිකරණ කියත් මම ඒ සම්බන්ධව මුහුණ දෙන්න ලෑස්ති. තේ දැල්ලේ තේ ටික තම්බල බොන්න පුළුවන් නම් මේ රටේ වෙන ගංජා ගහේ ගංජා බිබුවම හෙන ගහනවද? මම ඒක ගහනවා, මම ඒක අදත් ගහනවා, හෙටත් ගහනවා, අනිද්දත් ගහනවා. ඒක මගේ නවත්තන්න මෙල කාටවත් කම. පාර්ලිමේන්තු මැතිවරණය තුනට කොකේන් ගහන්න පුළුවන්. මුන්ට කුඩු විකුණන්න පුළුවන් නම් අපි ගංජා ගහන්නේ මොකමයි? සාක්ෂි තියෙනවා මේ දරුවන්ගේ වීඩියෝ එක දැන් දවස් 7කට ආසන්න ප්‍රමාණයක් කලින් ඉඳලා අන්තර්ජාලයේ එක මොක අපි දැක්කේ මොකද ඒ අපි අන්තර්ජාලයේ දෙකපු ගමන් අපි ඒ සම්බන්ධව මේ කුලප්පු වෙලා ඒ වෙනුවෙන් මේ දරන ජනප්‍රිය වෙන්න කරන අය නෙමෙයි මම එදා ඉඳලම මේ දක්වා මේ රටේ දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරපු කෙනෙක්. ඒක මම ප්‍රායෝගිකව මේ රටේ ඔප්පු කරලා තියෙන පාසල් දරුවන්ගේ මත්ද්‍රව්‍ය, පාසල් දරුවන්ගේ පැනබීම සම්බන්ධව, පාසල් දරුවන්ගේ ආයතන ලිංගික ක්‍රියාවලිය සම්බන්ධව, එවැනි දේවල් මම නොබියව මම දිවි පරදුවතේ පෙනීදලා තියෙනවා. මේකත් මගේ එක සිදුවීමක්. ඉතින් මේකම අපි දැක්කලා දවස් දෙකක් මම බලන් හිටියා මේ සම්බන්ධව පොලිසිය, අපරාධ දෙපාර්තමේන්තුව, ලමාර්ෂ අධිකාරිය මේ සම්බන්ධව ක්‍රියාත්මක වේවිද කියන එක. ඉතින් එහෙම ක්‍රියාවලියක් නොවුණු නිසා තමයි මට සිදු වුණා මේ සම්බන්ධව සම්පූර්ණ මේ රටේ ජනමාධ්‍ය ඇතුළු සමාජජාල මාධ්‍යත් එක්ක මම මගේ මතය අවදි කරා මේ සම්බන්ධව පැහැදිල්ලසම පිටපසින් ඉරාජ් වීරරත්න බොහොම මොකද මම ඔහුගේ ගිහිල්ලා බැලුවා ඔහුගේ 100,000 ගාණක් ඉන්න ඔහුගේ පේජ් එකට ඒ පේජ් එකේ ඔහුගේ පෝස්ට් එක තියෙනවා පොඩි මලියද සූටික්කද කියලා පෝස්ට් දාලා ඒව ෂෙයා කරලා තියෙනවා ඔහු ඒව මිනිස්සු අතරට ගිහිල්ලා තිබෙන 1000 ගාණක් ෂෙයා වෙලා තිබෙනවා මම ඒවා ස්ක්‍රීන්ෂොට් මම දාගෙන මම මේ සටන ආරම්භ කරා මේ පිටපසේ ඉන්නේ ඉරාජ් වීරරත්න ඔහු මේ රටේ සංචාර ප්‍රවර්ධන මේකේ තනතුරක් ලබා දී තිනු ආණ්ඩුවෙන් ඔහු කරන සංචාර ප්‍රවර්ධනය මේකද මේ වෙලාවේ දරුවෝ ඊතක්ෂලාව වැනි අධ්‍යාපන කටයුතු සම්බන්ධව දරුවෝ අන්තර්ජාලය තුළ සැරිසරනකොට ඒ දරුවන්ට අන්තර්ජාලයේ අධ්‍යාපන කටයුතු වෙනුවට ප්‍රචණ්ඩත්වයේ උදාහරණ වීඩියෝ නැරඹීම තුළින් සිදුවන්නේ මොකද්ද කියන එක සහ මේ පිටපසින් ඉරාජ් කියන එක මම පැහැදිලිව සාක්ෂි සහිතව ඔප්පු කරා මාගා සාක්ෂි දුන්නා සාක්ෂි කියන්නේ ඔහුගේ පේජ් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් තියෙන එක නෑයි කියන්න බෑනේ ඒතොර ඒක ඉවත් කරේ ඇයි දැන් ඒක නෑනේ ඔහුගේ පේජ් එකේ ඒතොර ඉවත් කරේ මොනක් කර හේතුවක් උඩනේ ඒ කියන්නේ ඒ වෙනුවෙන් සමාජ මතයක් ආපෙන් තමයි ඉවත් කරේ. ඒ නිසා තමයි අපි කියන්නේ පැහැදිලිවම මොහු තමයි ප්‍රධානම චූදිතය මේකේ. මොහු තමයි මේ දරුවන්ට උසි ගන්නලා තවත් මේ දැන් අද වෙනකොට හඬපටියක් එදිරට ඇවිල්ලා තිබෙනවා. ඒ හඬපටියේ පැහැදිලිවම ඒ සහන් කියන දරුවා පොළඹවන ආකාරය මේක මේ වෙනවා. එතකොට ඔහු තමයි එදා සිට මේ දක්වා මේ ක්‍රියාවලිය සම්පූර්ණම පිටපසින් ඉන්නේ කියන එක ඉතාමත් වක්‍යම කරලා ප්‍රකාශ කරන සාක්ෂි මාගා තියෙනවා. නෑ ඉරාජ් ඉතිහාසයේ ඉඳලා බැලුවෙන් පස්සේ ඉරාජ් මේ රටේ සංස්කෘතිය මේ රටේ සදාචාරය මේ රටේ ප්‍රෞඪ ඉතිහාසය මේ රටේ මිනිස්සුගේ පෞද්ගලිකත්වය මේ රටේ මිනිස්සුන්ගේ විශේෂම වික්ටර් රත්නායක වැනි ශ්‍රේෂ්ඨ කලාකරුවන්ගේ පෞද්ගලිකත්වය චම්පික රණකල වගේ විශිෂ්ට දේශපාලන නායකයන්ගේ පෞද්ගලිකත්වය සජිත් ප්‍රේමදාස මැතිතුමා වගේගේ පෞද්ගලිකත්වය මේ සියලු දේවල් අලලා මොහු ඉතිහාසයේ ඉඳලම කරලා තිබෙන්නේ අනුන්ට මඩ ගහලා තමන් මුදල් හොයාගත්ත එක අර අපි කියන්නේ වාසිපැත්ත කියන්නේ ඔහු බැලුවා මේ වෙලාවේ තිබෙන මාකටින් එක මොකන්ද ඒකට අවශ්‍ය වෙන ආකාරයේ තමන්ගේ නිර්මාණකරණ යොදවගෙන ඒ ඔහු එක තුල ඒක බලපුර රටේ මේ රටේ මිනිස්සු ප්‍රමාණයක් කියන්නේ ඉතින් මිනිස්සු මේ දේවල් කුණු රසයට ආසයිනේ ඔහු දන්න කුණු රසය ඒ කුණු රසය ඔහු මාකට් කරපු කෙනෙක් ඔහු තමයි පෞගී කාලේ කොහිවක්ක නැති පුද්ගලයෙක් කියලා මදුර රොක්ස් කෙනෙක් ප්ලේ කරා ඊට පස්සේ ඔය අර මස්සිනා කියලා කෙනෙක් ගෙනාවා ඔය පොල් කරූ කියලා චරිතයක් ගෙනාවා ඔය වගේ දැන් ඔය එක 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 චරිත ගෙනල්ලා ඔහු කරන්නේ ඒවැයි තිබෙන පේජ් සහ YouTube channel ප්‍රොමෝට් කරගන්න එක ඒ තුන රටේ සදාචාරයට රටේ දරුවන්ට රටේ අනන්‍යතාවයට පෞද්ගලික ජීවිතවලට මොන හෙන ගහලෙත් මීට මූට ප්‍රශ්නයක් නැහැ මගේ තාත්තා ඉතිහාසය ඉඳලා කරති දේවල් පීතිරාජ් වීරරත්න කියන්නේ මේ රටේ කාමුක සිනමාව මේ රට හඳුන් දානු කෙනෙක් උපුල් ජයසිංහ මහත්තයා හොඳම නිල්වලා අධිපතිතුමා හොඳට සාක්ෂිදරයි මොකද එතුමාලා ඒ කාලේ එකට හිටපු අය ඒගොල්ලොන්ට පවා ඉදිරියට එන්න දුදුණු කෙනෙක් තමයි පීතිරාජ් වීරරත්න කියන්නේ මේ රටේ ජනප්‍රිය නළුලි නිලියෝ තමන්ගේ සගේට අරගෙන අතින් සල්ලි දීලා විවාහ කර දීපු කෙනෙක් තමයි පීදා විදන්ත කියන්නේ සාක්ෂි සතෝ කියන්න පුළුවන් එතුමා ගැන මේ රටේ කාමුක පත්‍ර රැල්ල අර පත්‍ර මේ පැත්ත ලොකු පත්‍ර මළු ගහලා මේ රටේ සිනමා ලෝලින් කියලා කොටස සම්පූර්ණ ඒගොල්ලන්ට මේ විකුණලා මේ තුලින් මුදල් හම්බ කරගත්තේ තමයි පීදා විදන්ත. ඔහු මේ රටේ ප්‍රෞඪ ඉතිහාස වෙනුවෙන් තමන්ගේ සිනමා දැනුමෙන් කරපු කෙනෙක් නෑනේ. එයාගේ පුතා නෙමේ. ඉතින් ගහේකට උල් කරන්න ඕනේ නෑනේ. මොහු කරෙත් ඒක තමයි. මොහු තනිකර දැන් බලන්න අර සිල් බෙදගත්ත ගීතේ. ඒ තනිකර කියන්නේ මොකක්ද ඒ වචන භාවිත සිල් කියන්නේ මේ රටේ මේ බෞද්ධයාගේ ප්‍රධානම පෝයකට ඇවිල්ලා සිල් ගන්න මේක. ඉතින් ඒක වචන භාවිත කරන්නේ කොයි බෞද්ධයද කතා කරේ කොයි හාමුදුරුවෝ මේ කතා කරේ එක්කෙනෙක් කතා
කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා බොහෝ කරන සෑම දෙම අනුමත කරන්න අපිට බෑ. මේ වෙලාවේ දරුවෝ වෙනුවෙන් කරපු වැඩ නිසා තමයි මම උඩ විරුද්ධ නැත්නම් අනිත් කරපු කියාවලට මට ඒක අදාළ නැහැ. ඒක දරගන්නුනේ මේ සමාජ ක්‍රියාකාරන් ඒවට මේ වෙන්නේ. මෙතන දරුවෝ භාවිතා කිරීම සම්බන්ධව තමයි මම පිළි හිටියේ. ඔහු ඉතිහාසය ඉඳලා කරලා තියෙන අනුන්ට මඩ ගහපු එක. ජනප්‍රිය වෙන්න ඕනම කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතය තමන්ගේ නිර්මාණකරණයක උදෝගන ඒක ජනප්‍රිය කරන ඒ තුලින් සල්ලි හම්බ කර ගැනීමයි ඒ මිනිස්සුන්ට හේන කාලයක් කමන්නේ ඒ මිනිස්සුගේ ජීවිතය නැතුණත් කමන්නේ මොහුට උන සල්ලි මොහු කරලා තියෙන ඉතිහාසෙ ඉඳලම කුණු හොදපු ඒ වගේම කුණු මඩ පැක්රිය යොදාගෙන අනුන්ට මඩ ගහපු ඒ වගේ දැවැන්ත කාර්යභාරයක් කර කෙනෙක් තමයි මේ කියන්නේ පුද්ගලිකත්වයේ හානි කිරීම සඳහා මිනිසුන්ට මිනිසුන්ගේ චරිත ඝාතනය කිරීම සඳහා මිනිසුන්ට ඒ කියන්නේ රට වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන් රටේ දරුවෝ වෙනුවෙන් මේ රටේ සංස්කෘතිය සදාචාරය වෙනුවෙන් කරපු දෙයක් කියන්න මට පුළුවන් ඉරාජ් වීරරත්න කරපු එක නිර්මාණයක් කියන්නේ ඕවා නිර්මාණ මේ ඔබයි ලෝබයිද කුණු වරප ඔබයි ಇಲ್ಲ මේගොල්ලෝ අම්මත් විකුණු තාත්තත් විකුණු දරුවෝ නංගි මුගේ බිරිඳ පව විකුණන ගණේ පාදර ගණේ සංස්කෘතියක් තිබෙන කෙනෙක් ඉරාජ් වීරරත්න කියන්නේ මම ඒ කියන්නේ මහලුකොට මේ රටේ මිනිස්සු ඉතින් මේ ආණ්ඩුව තමයි වැරදි වැඩේ කරේ මේ දැන් පහුවේ කාලේ කූරගල පුදබිම ගැන වෙනුවෙන් කතා කරා ඒ බුදුමහා විහාරය ගැන කතා කර බෞද්ධ එහෙම කතා කර ඉරාජ් වීරරත්න මේ රටේ දරුවෝ භාවිතා කළ මේ 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 වීඩියෝ දාලා මේ රටේ සભ્યත් සදාචාරය සහ මේ දරුවන්ගේ අනාගතය විනාශ කරන්න හදන්නේ එහෙම කරපු මේ කූරගල ගැන ඒ වගේම බුදුමහා විහාරය ගැන විදුලිය ගන්න අරක් ගන්න මේක රැච්ච ඉරාජ් වීරරත්නනේ අර සිල් බිඳ ගත්ත කියන වචන භාවිතා කරලා ගීත නිර්මාණය කරලා ඒකට අවශ්‍ය නැ අසබි දසුන් දදා ගන්න ඒක නිර්මාණය කරේ ඉතින් එහෙම ඉරාජ් මේක ඉන්නේ ඒ වගේම අර නපුස ගැඳුම් ගැඳගෙන ඒවා ගීත නිර්මාණය කරලා මේ රටේ මොකද්ද මේ අරන් යන සංස්කෘතික රැල්ල ඒකද මේ රටේ කලාව කියන්නේ ඒතර මේ රටේ මාලි පොන්සේකලා ගාමිණි මේ පොන්සේකලා මේ රටේ ගින්නපු ඒ සම්භාව්‍ය මේ රටේ සිනමාවට මොකද්ද මේ වෙන්නේ ප්‍රසන්න විතාන කියලා ජාත්‍යන්තර අරන්ගේ සිංහල සිනමාවට එතකොට ඒ ඒවත් එක්ක මේගොල්ලෝ මේ මොනවද මේ කරන නිර්මාණ බාති සන්තුෂ්ලා මේ රටේ සංස්කෘතිය මේ රටේ මේ පෙර මේ පෙරදික සංගීතය අපරදික සංගීතය මුසු කරන ජාත්‍යන්තරේ ලැප රටේ මේ මේ ඉතිහාසයේ මේ මේ සංස්කෘතික අංග අරන් ගිර තිබෙනවා ඉරාජ් වීරරත්න මොකද අරන් ගිර තිබෙනවා ඉරාජ් වීරරත්න අරන් ගිර තිබෙනවා මේ රටේ සංස්කෘති සදාචාර විනාශ කරලා මේ රටේ පෞද්ගලික ජීවිත විනාශ කරලා තමන්ට ඕනේම අසූචි ගොඩක් ඉතාමත්ම වර්ණවත් කරලා මුදල් හම්බ කර ගැනීම පාපතරෙක් කියන එක තමයි ඉතාමත් වක්කීමක් කියන්නේ ඔහු කරපු දෙයක් නෑ මේ රට කරපු දෙයක් තියෙනවා එන්න කියන ප්‍රසිද්ධ විවාදයකට මං සූදාන ඉරාජ් එක්ක ඒ සම්බන්ධව කතා කරා මාගාව ඔහුගේ පේජ් එකේ ස්ක්‍රීන්ෂොට් එක දෙන්න මාගාව විතරනේ දැන් මුළු අන්තර්ජාලෙම දැන් සැරිසරන අනර දර්ශන හඳුන්කොඩ කියන දේශපාලන විචාරකයාත් ඒ සම්බන්ධව සම්පූර්ණ ඔහුගේ ඒ කතාවේ තුල දාලා තියෙන ඉරාජ්ගේ සම්පූර්ණ සවිස්තර වාර්තාව ඔහුගේ පේජ් එකේ තිබිච්ච ඒවා ඉතින් ඒවා අපිට අධිකරණයේදී මේක ගන්න පුළුවන් දැන් මම චෝදනාව කරා ඉරාජ්ට දුන්නේ මොකද්ද චෝදනාවට පිළිතුරු දීම දැන් මොකද්ද පටන් ගන්න තියෙන්නේ දැන් ඔහුගේ පේජ් එකේ මට මඩ ගහනවා මට මඩ ගහන ක්‍රමයේ කලිවිත්තේ මම කියලා තියෙන ඉරාජ් වීරරත්න මේ සම්බන්ධය වහම අත්වන ගන්න. ඔව් එහෙම නැත්නම් ඔහු කලිවිත්තේ මොකද්ද පොලිසියට කියලා කියන්නන මේක වැරදි මම මේකට සම්බන්ධ නැහැ මේ සම්බන්ධව නීතිකාත්මක කරන්න කියන එක ඔහු කරන්නන. ඔව් වේ නැතුව ඔහුගේ මඩ පැක්රිය උදාගෙන ඔහුගේ පේජ් එක උදාගෙන මට මඩ ගහන ක්‍රමයේ කලිවිත්තේ මම මඩවට බයි මිනිහ නෙමෙයි. මම මේ අවුරුදු මේ 8ක් 2012 ඉඳලා මේ දේශපාලන ක්‍රියාවලිය තුල මම ජනාධිපතිව 3-4 එකේ හැප්පිලා මේ ආව කෙනෙක් මම. මම 2007 ආපන ශාලාවෙන් සංගමයේ ආතන් සිවිල් ක්‍රියාකට බයි මම එතන ඉඳලා ටෙල් නාට්‍යට ගිහලා ඒ හදලා ටෙලිනාටි කර්ම දෙන ඒ තුලින් මාධ්‍ය හඳුනාගෙන ඒ තුලින් මේ ගමනක් කැවිලා තියෙනවා. අපි තමයි මේ රටේ රණවිරුවනේ මාතර ඉඳන් කොළඹට කිලෝමීටර් 165 න් ආපු කෙනෙක් මම. විමල් විරස මහත්තය තුම්මුල්ලේ වාඩි වෙලා ඉනකොට දරුස්මාන වාර්තා විරුද්ධව මේ රටේ රණවිරුවිනුන් කෑ ගන්නවා එක හාමුදුරුවන් කිරියයි මගේ ඉතින් පිරිත් නූලක් ගැට ගන්න මාතර ඉඳන් පයින් එනකොට දින හතක් මම පයින් ආවා. විද්‍යුත් සාක්ෂි වල මුද්‍රිත සාක්ෂි වල පුස්තකවල දර්ශන තියෙන මම ඒ කරපු ආරම්භය. ඒ නිසා අපි රට වෙනුවෙන් වැඩ කර මිනිස්සු අපිට කාටවත් චෝදනා කරන්න බෑ. අරව කරා මේව කරා කියලා සාක්ෂි සහිත ඔප්පු කරනවා ඒ සම්පත් එහෙම දැක්කල තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ අධිකරණ නෙමෙයි මහා අධිකරණ නෙමෙයි ජාත්‍යන්තර අධිකරණ කියත් මම ඒ සම්බන්ධ මොහොන දෙමන් ලෑස්ති මෙහෙමයි මගේ දේශපාලන භාවිතයේ හරි වෙනස් මම දේශපාලන ජීවිතය ආරම්භ කරන 1992 පාසල් ජීවිතය ඉවර කළා ඊට පස්සේ මම එනවා ඒකල ජනතා මිතුර ව්‍යාපාර රතන හාමුදුරුවෝ චම්පිකල මාණික විසූලලා සුවිත් අක්කරවත්තලා අර ජනතා මිතුර ව්‍යාපාරේ හදාගෙන තිබුණා මම ඒකෙදී මම පොඩි කොළුවෙක් මම ඒ වෙලාවේ ඉස්කෝලේ අයින් වෙලා සාමාන්‍ය පෙළ කරලා ඉවරලා විභාග ප්‍රතිඵල එනකොට මගේ යාළුවෙක් හිටියා රුවන් ගාලේ කියලා ඔහුත් එක්ක මම සම්බන්ධ වෙනවා අපේ දැන් පාදසිරි ගීගන ආරච්චි කියලා දැන් ඉන්න අපේ ආයුර්වේද වෛද්‍යවරයා මේ නාමල් කියලා අපි කියන්නේ ඔහු තම ඔහු සමගමසු වෙලා අපි ඔය සුවිත් අක්කරවත්ත මහත්තයලත් එක්ක අපි චම්බිකයිලත් එක්ක රතන හාමුදුරුවත් එක්ක මේ ජනතා මිතුරු ව්‍යාපාරය තුල පත්‍ර විකුණන බස්සල් නැකපු කෙනෙක් මම 92. ඒතකොට 92. ඒතකොට මේ විජේතුංග මහත්තයාගේ ආණ්ඩුව කාලේ
92 ඒ අපි ඔය මේ UMP එකේ බීෂණයට මුහුණ දෙන මිනිස්සු අපි පත්‍ර විකුණ රුපියල් 5යි පත්‍රේ. ඒ පත්‍ර විකුණලා තමයි අපි ගිහිල්ලා මේගොල්ලෝ කන්න බොන්න දෙන්න මේගොල්ලෝ දේශපාලන යාපර උදව් කරගත්තේ. එතනින් ආරම්භ කරු ජීවිතේ 94 චන්ද්‍රගත්තගේ ආණ්ඩුව ආවා. ඒ දේශපාලන විපර්යාස මම එතන හිටියා. එතන ඉඳලා එම්ම ඒ ව්‍යාපාරතුලේ පාරපේ මහජන එක්සත්පේ දිනේෂ් කුණවර්ධන මහත්තයාත් අද මෙතනට ගේන දවැන්ත කාර්යභාර කරගෙන එක් මම ගාල දිස්ත්‍රික්කයේ අන්ත 5000 ගණක් කරන් දවැන්ත කැපීමක් කරා මම. ඒ චන්ද ලංකා පුරාම 80000 ගණක් දුක ගන්න තමයි මන්ති දුරු තුනක් ගත්තේ මුලින්ම 2000. අපි මේ වැඩ කරපු මිනිස්සු ඒ තුලින් පැහැදිලිවම අපි එක එක දේශපාලන ධාරි ඒක ප්‍රතිපත්ති හැමෝම කියන ප්‍රතිපන්න මොකද දේශපාලන ප්‍රතිපත්තිය රටේ ජාතික ප්‍රතිපත්තියත් එක්ක දේශපාලන ප්‍රතිපත්තියක් කොහොමද අපි ගියේ මුකුත් නෙමේ ඒ තුලින් දෙයක් දැනුමක් ලබා ගන්න සහ අපේ මතයක් සහ දැනුම වර්ධනය කරන දෙයක් ප්‍රකාශ කිරීම මම එක එක දේශපාලන පක්ෂ මම බාවේ මම ජනතා යුක්ති පෙරමුණ ඒ වෙලාවේ මගේ ඉල්ලීමක් කරා ඔබ සිවිල් ක්‍රියාකාරී අපිට මේ ඇවිල්ලා මේ අවස්ථාවේ උදව් කරන්න කියලා මොකද මගේ බිරිඳක පැත්ත තනිකර ජනතා යුක්ති පෙරමුණේ දිවි පරදුර තිබු සුශාල පිටසක් කියන මගේ මේ නෝනාගේ මාමල ටික ඉතින් ඒ සම්බන්ධෙත් එක්ක මම ඒ වෙලාවේ නියාගම් ප්‍රාදේශ සභාවට මම ලයිස්තු අපේක්ෂක වශයෙන් මම ඉදිරිපත් වෙලා ප්‍රාය සභාවට මන්ත්‍රී ධූරයක් නැති ප්‍රාය සභාවකට මන්ත්‍රී ධූරයක් අරන් දීලා ගෞරවාන්විතව මම කොළඹ ඇවිල්ලා මගේ කාර්යභාරය මම කරන් ඉන්නේ. එහෙම නැතුව මම ජනතා විශ්වවිද්‍යාලයේ පූර්ණ කාලීන පන්ති පාට ගිහිල්ලවත් එහෙම අනුරු කුමාරගේවත් අර්ගේවත් මේකවත් පොසත් වී ගායනා කරන කෙනෙක් නෙමෙයි. ඒගොල්ලෝ මට සිවිල් කියාගද සජීව චාම්පි කරලා වගේ සිවිල් කියාකරන එකල අවස්ථාව දුන්නනේ. ජාතික ලයිස්තුන් වගේ එහෙම දුන්නනේ. ඉතින් ඒ වගේ මම දැන් මේ කවුද අපේ මායා දුන්න මහත්තයා වගේ කට්ටිය ඒගොල්ලෝ සිවිල් දේශපාලන ව්‍යාපාරය තුල ඒගොල්ලෝ ඒ චරිත වලට දනක් දීලා ඒගොල්ලෝගේ පක්ෂ චන්ද ප්‍රමාණයක් ගත්තා. ඒක කිසි ගැළලුවක් නෑ. මම ඒ සඳහා මම ඒක අපේගෙම කරා. ඒ තුල මේ මට ජේපි කාරු කියන්නේ බෑනේ. මම ඉතින් අද ඉන්නේ තන දැන් මම පහුගිය කාලේ නොවැම්බර් 16 වෙනිදා ජනාධිපතිවරණයට කලින් දවස් තුනක කලින් මාසජි ප්‍රේමදාස මහත්තයා සහාය දෙන්න තීරණය කළේ. මම කලින් නෝගී මොකද මේ මුදල් ගැනීමේ චෝදනාවේ ඉඳලා. දවස් තුනක කලින් මා සහාය ලබා දුන්නා. සහාය ලබා දීලා නොවැම්බර් 16 වෙනිදා පස්සේ සජි ප්‍රේමදාස මහත්තයා ගෙවල්ලාස්සේ හැංගිලා නිරෝධාන වෙලා ඉන්නකොට එළියට එන බහිනකොට මම තමයි සිවිල් ව්‍යාපාරය වශයෙන් මුලින්ම මා සාකච්ඡාත්තරේ වැලිකඩවත්තේ රාජගිරියේ මේ විපක්ෂීන ජනතාවට අවශ්‍ය උත්තේජනය දුන්නේ. එතකොට මම මේ ජුම් පිදිමේනේ. එතකොට මේ වෙන්නේ මම මෙතනින්ද කාර්යභාරය කර ඉඳ මේ ගිහිල්ලා අන්තිමේදී දැන් මේ වෙනකොට නොමිනේ නාම යෝජනා ක්‍රියාවලියේදී මට අසාධාරණයක් වුණා. මම ඒකෙන් ඉවත් වෙලා මම ඇවිල්ලා සරත්මන මේද මහත්තයාගේ දුන්නයි සාහිත්‍යලිය තුලින් මම මෙතිවරණේ තරම් කරා. මම පාර්ලිමේන්තු මෙතිවරණ දෙකක් කොළඹින් තරම් කරලා තියෙනවා. පළාත් සභා මෙතිවරණයක් තරම් කරලා තියෙනවා. 2015 මෙතිවරණේ මම දරුව වෙනුවෙන් මම ජනාධිපති අපේක්ෂක දාලා තියෙනවා. රුවන්තිලක පේදුරච්චි මා 2015 දී එක්සත් ලංකා පුජන පක්ෂය මම ජනාධිපති අපේක්ෂිත මම එයි දරුවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් එදා 2015 මාධ්‍යවල තියෙන ඒ සම්පූර්ණ පුස්තකවල දර්ශන තියෙනවා දෙරණ නාලිකාව තියෙන සම්බන්ධ මගේ වීඩියෝ එක අපි හීවේ එක එතකොට මම 2010 පාර්ලිමේන්තු ඉල්ලුවා ඒ පාර්ලිමේන්තුවේ මම තමයි කිව්වා ආර්ය ජාතිපතිපත්තිය මේ කුසසසායන පිළිබඳ මේ සියලු දේවල් මගේ එක තමයි රත්නහාමුදු වර්ගන පැන්නේ එතකොට රත්නහාමුදු කතා කරේ බුද්ධ රාජ්‍යයක් ගැන මම කතා කරේ බසපිස ගැන මම මේ වෙලාවේ පාර්ලිමේන්තු අපේක්ෂක වශයෙන් මට හම්බ වුණා ගුවන් කාලේ කොළඹ දිස්ත්‍රික්කේ මම මේ කීලා කතා කර අයි නාලිකාවේ ඒ විනාඩි 30 කතාව තුළ මම මේ සම්පූර්ණ කතාව කියන ඒක තමයි අද රත්නහාමුදුරුවෝ භාවිතා කරන්නේ මගේ අහන දුප්පත් නින්දා ඒක ඉතින්දා මම නොයෙකුත් මම ද්‍රවිඩ සම්දානේ මං චන්දිල්ලුවා මේ ආනන්ද සංගරි මහත්තයාගේ ආනන්ද සංගරි මහත්තයා පාර්ලිමේන්තු ඉල්ලුවා මම ඒ ඉල්ලුවේ ඒ ඉල්ලුවේ මොකද ද්‍රවිඩ ජනතාව තමයි අපේ ආපන ශාලා පද්ධතිය තුළ දැවැන්ත කාර්යභාරයක් කරන්නේ මේ ද්‍රවිඩ ජනතාව. මොකද අපි හෝටල් වල වැඩ කරන්නේ මේ දෙමළ තරුණයෝ. මෙයාට ගහලා පන්නනෝ මේ මාස දෙක තුනක් වැඩ කරන් පස්සේ සුවිශාල පඩියක් ආවෙන් පස්සේ පඩියනෝදි ගහලා පන්නනෝ. නිදාගන්න බිම පුදුමා කර අසාධාරණයක් කියනවා දෙමළ හෝටල් කරන කට්ටියට ඇවිල්ලා රාත්‍රී කාලේ මෙයාලා බලෙන් කනෝ නායට කනෝ මේ කනෝ කප්පම් ගන්නවා. ඉතින් ඒ ක්‍රියාවලියට දැනුමත් කරලා මේ මිනිස්සු දැනුම සන්නද්ධ කරන් තමයි මම මේ දෙමළ එක්සත් විමුක්තිපෙන් චන්දිල්ලුවේ. ඉතින් ඒ තුළු මම මේ දෙමළ කියන්නේ බෑනේ ඒ නිසා මම මගේ මතවාදී නියෝජනය කරන්න මම යම් තම නියෝජනය කළා තේ මම ඒ තම භාවිතා කළා තේ ඒ භාවිතා කිරීම තුළ මගේ ආත්මය ඒ පක්ෂ නෙමෙයි කියන එක මම වගේම කළා කියන ඒක ඉතාමත්ම පැහැදිලිවස මම කියනවා රාජිත සේනාරත්න ඇමතිවරයාට මම බොදුබල සේනාවේ ඉන්නකොට 2014 දී දෙවන්ත ප්‍රහාරයක් රාජසේනාරත්න මහතා එල්ල කළා මම බැලුවා එතන මමත් ඉතර බුදුබල සේනාවේ මම බැලුවම එල්ලගෙන ක්‍රමේ මොකද්ද කියන එක. ඒ ඇවිල්ලා කාගේ හරි උපදේශ අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක වැරදිනේ. මම ඒක ඉවසගෙන මදාන හිටියා. ඉතින් මදාන ඉඳලා මම 2015 ආණ්ඩුව අපිලාවේ මේ යහපාල ආණ්ඩුව අපිලාවේ මම ඉවත්තර බුදුබල සේනාව ඉවත්තර මම බුදුබල සේනාවේ සම්පූර්ණ නිර්වත මම රටේ හිරි කරා. අරක්කු ආරම සල්ලි අරක බුදුබල සමෘද්ධි දූපේටි දබල්ට කුකුල් මස් කිලෝ 12 15ක් ගාලා කන හැටි. මේගොල්ලෝ මේ ආගම ජාතියන කතා කරන්නේ කුකුල් මස් කන්නේ මේ සුළු වාරල මෙහෙම කන්නේ. හරි? ඒතර මම ඒව හිරි කරා. ඒ හෙලි කරලා ඒ බින්නකොට තමයි 2015 වන සෞඛ්‍යමතිවර ඉන්න කාලේ මම 2012 ආරම්භ කරා මේ රටේ පාසල් පද්ධති තුළ පැනවීම වහම ඉවත් කරන්න කියලා. මේ රටේ පාසල් දරුවෝ අධික ස්ථූලභාවය, නින්දනෑම රෝගය, තරබාරු බව, ඇස්පිරිමි රෝග, බෝනමන් රෝග වැඩි ප්‍රමාණයක් හැදෙන්නේ මේ
පැනිබීම නිසා. මොකද මම සිරිමා බණ්ඩාරනායක ඉස්කෝලේ ආපන ශාලාව කරලා තියෙනවා. මම කොළඹ DSA නැග ආපන ශාලාව කරලා තියෙනවා. මම පාසල් ආපන ශාලාව කොළඹ හතේ ප්‍රධාන පෙළේ ආපන ශාලාව කර කෙනෙක්. මම දැක්ක එකේ මේ දරුවන්ට මේ මෑත කාලයේ තිබෙන මේ නවීන ආහාර පානත් එක්ක මේ දරුවන්ට ඇති වෙන දේවල්. මම මේ හඳ 2012 ආපන ශාලාව හිමියන්ගේ සංගමේ මාධ්‍යත් එක්ක ගනුදෙනු කරන පටන් 2012යි. මම එදා ඉදලා මේ ක්‍රියාවලිය මම අරගෙන ආවා. ඒ අරගෙන ඇවිල්ලා ඒ වෙලාවට හිටපු අධ්‍යාපන ඇමතිවරු ඊට පස්සේ හිටපු සෞඛ්‍ය ඇමති මෛත්‍රීපතිසේ මහත්තයා මේක සතවහර ගණන් ගත්තේ නැහැ. හැබැයි 2015 ආණ්ඩුව අපලාවේ රාජසිනාත මහත්තය සෞඛ්‍ය ඇමති ඉන්න වෙලාවේ එතුමා වැදගත් තීන්දුවක් රාශියක් ගත්තා. ඒක තමයි පැනබීම වලට අවශ්‍ය වෙන ඒ ට්‍රැෆික් ලයිට් සිස්ටම් එක. ඒ තුලින් පාසල් පද්ධතියේ ස්කූල් රේන්ජ් කියලා ආවා ඔය එලිෆන්ට් හවුස් වලින් පොඩි බීම එක. මුළු පාසල් පද්ධතිය දැන් ඔබතුමා ගිහලා බලන එක පාසලක තියෙන පැනබීම බෝතලේ. අහලා බලන්න මීට අවුරුදු 2015 කලින් කොහොමද පැනබීම වල විකුණන්නේ කියලා අහන්න ගිහලා ඔය බීම ආයතන වල කොහොමද කියලා ගණන් බලන්න ඒගොල්ලන්ගේ මේ මේ මාසික වාර්තා වල ගණන් කොයිතරම් ප්‍රමාණය අලෙවි වෙලාද කියලා. ඒ සියල්ලට වැටබඳින්න උනා රාජසිනාත මහත්තය ඒ වැඩේ කරා. මම ගරු කරන්නේ අන්න එතන. මේ රටේ මම පිනහිට මතවාදියක් ඒ එතුමා ඒ දේ ක්‍රියාත්මක කළා බහුජාතික සමාගම් විශේෂයෙන්ම කොකාකෝලා පෙප්සි වගේ සමාගම් අමාත්‍යාංශය ඇතුළට ඇවිල්ලා මෙතුමාට ඩීල් දාන්න ගියා. ආපු සියලු දා මෙතුමා පැන්නවා. පන්නලා කම්පැනි වල දන ගහන්න නැතුව කම්පැනි වල ඩීල් ගහන්න නැතුව මෙතුමා ගෙනාවා ට්‍රැෆික් ලයිට් සිස්ටම් එක. ඊට පස්සේ එතුමා ඊටත් මේ ආපන ශාලාව ගහුව චක්කල එකක් ගහුවා. ආපන ශාලාවට පාසල් ආපන ශාලාවට තෙල් අධික කෑම ඒ ඊට පස්සේ ආපන ශාලාවේ වැටලීම් ක්‍රීම් සඳහා දෙවන්ත කියාමාර කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු භාවිත කරමි. එතුමා සෞඛ්‍ය වෙනුවෙන් මෙල. එතකොට අපි කතා කරපු ද්‍රේවල් නේද එතුමා ඒ දියක්ම අන්න ඒක තමයි අසේල සම්පත්ගේ රාජසේනාරත්නට කඩේ යෑම නෙමෙයි රාජසේනාත් ඒ කරපු කාර්යභාරයට රාජසේනාත් මම අදස් සලකනවා මම හෙටස් සලකනවා මම අනිද්දාස් සලකනවා එයාගේ දේශපාලන ක්‍රියාවලියේ බාහ්‍ය හැසිරීම සම්බන්ධ නෙමෙයි එතුමා ඍජු තීන්දුවක් අරගෙන මේ රටේ මිනිස්සුන්ට වැඩ කරා. එතුමා කරපු කාර්යභාරනේ අද සුබසැරියයි අද ගිලංගව සීළු දේවල් ඇත්ත කතාව බෙහෙත් පැක්ටරි 18ක් එතුමා මේ හදලා තියෙනනේ මේ පැහැදිලි ලෙසම රාජ්‍යෝසුවල් තිබුණේ මේ රටේ 17යි 1947 ඉඳලා 2005 වෙනකම්. අද රාජ්‍යෝසුවල් 17න් 27ක් තමයි අලුතින් ඕපන් කරලා තව 17ක් ඕපන් කරන්න තියෙනවා. ඒ වෙලේ කාර්යභාරයක් කර කෙනෙක්. එතුමාගේ වැඩි දියුණු පාඩු මොන යම්මෝ දේශපාලන ਵਿਚාරකෙවිදි කරන්න නැති. ඒක මට අදාළ නැහැ. එතුමා මේ රටේ අනාගතය වෙනුවෙන් මේ රටේ දරුවෝ වෙනුවෙන් වැදගත් තීන්දුවක් අත බෞද්ධ සමාජය ඉස්සරහ දන ගහන්න නැතුව බෞද්ධ සමාගම් මට්ටු කරන්න පාසල් දරුවෝ බෝනෝ රෝගින් බේර ගන්න දෙවන්ත කාර්යභාරයක් කරා. අන්න ඒකට අසිර සම්පත් සදාකාලික මම එතුමාට මට හෙතුමහෙට චෝදනා කරන්න පුළුවන්. හෙතෙමර ඒ මට චෝදනා මොනවා කරත් මම එතුමාට සලකනවා. ඔව් මම නායක හමුදාවේ සේවය කළා. මම නායක හමුදාවේ සේවය කරනකොට පුහුණු වීම කාලය අතරතුර මම සේවය කළා. මම මේ සේවය කරන අතරතුරේදී ඒ නායක හමුදාවේ අපි ඉන්න එක බැරක්ක වල ඉන්නේ. ඒ කියන්නේ අපි ට්‍රේනින් වෙන කාලේ 225ක් හිටිය අපේ කණ්ඩායමේ 81 බැජ් එක නායක හමුදාවේ 25907 මගේ අංකය ඒකෙදී. ඒක අපිට දීලා තියෙන එක ලොකර එකයි. ඒක කබඩ් වෙන් කරලා තියෙනවා. මම උඩ ඇඳ මම 25907 25900 27 26 උඩ ඇඳ. ඒතකොට අපි දෙන්නාට තියෙන්නේ එක කබඩ් එකක්. එක කබඩ් එකක්. අනිත් අනන්ත එක්ක තියෙන තව කබඩ් එකක්. මේ ක්‍රියාවලියක් දැන් ඔය අහන්නේ ඔබතුමා ඔය නායක හමුදාවේ ඔය මට දැන් චෝදනා. මම ඒකට උත්තර දෙන්න. මම නායක හමුදාවෙත් ඒක දන්න පුළුවන්. ඒතකොට අපි හොඳ හිටියේ මම තමයි නායක හමුදාවේ මේ වෙලාවේ 225 අපි සංගීත කණ්ඩායමක් හදලා අපි හැමදාම සින්දු වාදිර සින්දු කියලා ඒ ක්‍රියාවලිය කරලා නිලධාරීන්ගේ හොඳ හිත දෙනාගෙන මම හොඳ කාර්යභාරයක් කරා. ඔය කාලෙත් අපිට හම්බුනේ එක වැටුපක්. එක වැටුපක් හම්බුනා ට්‍රේනින් පරිදි මාසෙ. ඒක රුපියල් 10000ක් වගේ හොඳ පඩියක් ඒ කාලේට. ඉතින් ඒක අපිට බැංකුවත ගන්න විදිහකුත් නැහැ. අපි තියාත්තා ඒක දවස් දෙක පස්සේ ඔන්න ඇතුලේ ආවා මේක මුදල් හොරගමක් වෙලා කියලා. මම තමයි පරිණිම කිල්ල ඒක කම්පේන් කරේ ඉන්ස්ට්‍රක්ටර්ට. මම කොස්සෝ මෙන්න මේ මේක කරලා තියෙනවා. සේරම කට්ටිය ඉලිර බලලා එපාර හුව එක හොයාගන්න බැරි වුණා. දැන් ඒක එහෙම යට ගියා. දෙවෙනි මාසෙත් පඩියක් හම්බුණා. මේ ට්‍රේනින් කාලේ. එදත් පඩි වෙලාවේ එදත් ඔක මේ කළ දුන්නා. එදත් මම තමයි මොකද මම ඕන තැනක නායකත්ව ගන්න කෙනෙක් මම. මම 225 නායකවගේ මම දැන් හිටියේ. මම ගිල්ලකුව මෙන්න මේ දෙයක් සිදුවෙලා තියෙනවා මෙහෙම කියලා. සීලුම දෙනා ඉරිදී බැස්සලා බස්සලා මේ සම්බන්ධව පරීක්ෂණයක් කරා. පරීක්ෂණයක් කරනකොට සිදු වුණා මගේ ඇඳේ උඩ හිටපු ඉරික්කනා මේ ක්‍රියාවලිය කරලා. මේ ක්‍රියාවලිය කරලා මුදල් හොරන් කළා. මුදල් හොරන් කළා තියෙන ඉතම. එතකොට මම යට ඇඳ එකම ලොකර එක. එතකොට දැන් කාපු මකුණත් එකයි නොකාපු මකුණත් එකයි. බූරුව ගැහුවත් එකයි බලන් හිටියත් එකයි. නායකම දැන් නීතියක් තියෙනවනේ. ඉතින් මට කඩ උත්තර නැහැ. මම කිව්වා මම මේ දෙ සම්බන්ධයත් නැහැ. මම දන්නේත් නැහැ. ඔබතුමාලානේ මේක දැන් අපිට කතා කිරීම සඳහා සෑහෙන සීමාබාධක තියෙන හැබැයි තියෙන යම්කිසි ක්‍රියාවලිය. ඉතින් ඒ නිසා අපිට ඒක දරා ගන්න සිදු වුණා. ඉතින් මම ඒ සද්දෝන හිටියේ මොකද මගේ ඒ වෙලාවේ තව මගේ තුන මේ වගේ කංශ වගේ. මොකද මම ප්‍රසිද්ධියගෙන මම මේ රටේ මම හොඳම ජොයින් කාරෙක්ටර් නැහැ මම. මේ රටේ මේ පොළොවේ වෙන්නේ තේ දැල්ලේ තේ ටික මේ තම්බල බොන්න පුළුවන් නම් පිටර සුද්දට යන්න පුළුවන්. මේ රටේ වෙන්නේ ගංජා ගහේ ගංජා බිව්වම හෙන ගහනවද? මොකද මේ රටේ ගංජා ආදි කාලේ මුතුමිත්තු ගංජා නෙමෙයිද ගහලා තියෙන්නේ? ඈ
මම හොඳ ගංජකාරයෙක් මම ප්‍රසිද්ධියක ඕනහක පොඩිචනේ ඕනහතකෙන් මම කියනවා ඒක ඒක මගේ ඒක මගේ ඩ්‍රිල් එක ඒක බුදුහාඳුරුත් ආස්වාස ප්‍රාස්වාස කරලා තිබෙනවා මේ මේ ගංජා දුමාරේ ඒක ඒක ඉතිහාස පොත්වල තිබෙන එක ඉතින් ඒ හින්දා ඒ මම ගාව තිබුණේ එංකා ඒක ට්‍රේනින් කාලය තුල ඒක වැරදි මම ඒක අපි එලිපාල් ට්‍රේනින් යනකොට ඔය වතු මේ නාවික මුදාවේ ක්ලීනින් සර්විස් කරන පිට කට්ටියක් එන ට්‍රින් කෝල ඒ වෙලාවේ මම එයාලට මුදල් දීලා මම එකක් ගන්නන මම ඒක ඒක මගේ වැරද්ද මම පිළිගන්නවා ඒක ඒකත් එක හමුන දුම්බෙට 3ක්ද 4ක්ද වුණා මගේ තියලා එතකොට දැන් මේකයි අරකයි දෙක. ඒ දෙකට අපි දැන් උඩ එකයි මම දෙන්නම දැම්මා මේ මේ කියන්නේ ඒගොල්ලෝ මාව මේ ක්‍රියාවලිය අහලා නඩුවා මාව දැම්ම කූඩුවට. ඒ කියන්නේ මේක මගේ එකදී උප්පුන මම මෙහෙම දැක්කලා නැහැ කියලා අන්තිමේ චෝදනාව ආවේ මේක. ඉතින් මම කල්පනා කරා ඉතින් ආව ගමනක් තුල ඒක තුල ඉන්නකොට තමයි මම මේ ඉන්නකොට තමයි පබ්බත නැවත ගහන්නේ. අබ්බද නැවට ගහන්න. එතකොට අපේ අපිත් එක්ක අපේ මේ ට්‍රේනින් වෙන තැන අපිට ට්‍රේනින් කරපු ඒ අපිට ට්‍රේනින් කරන ආරක්ෂා අපේ වූ ඒ සෙබළු තුන් දිනක් අපිත් එක්ක හිටපු තුන් දිනක් නැති වුණා. ඒ කියන්නේ අපිට වඩා වැඩිම හිටපු තුන් දින නැති වුණා. එතකොට ඒකත් මම කල්පනා කරා මේ අපේ හොඳට තමයි වෙලා තියෙන්නේ කියන්නේ. ඒපාර ආයි නැවත නැවත කන්දල ඇහුවා නායක හමුදා ඉන්නවද යනවද කියන එක. මම කිව්වා මම යනවා සර්. මම වැඩ කළේ නැහැ. මම කළේ නැහැ. මම යනවා සර්. කියලා මම ඉඳලා මට ගෞරවණීයභාවයෙන් මම නායක හමුදායි මට ඉල්ලා සීම දුන්නා. ඒක තුලින් ඒක තමයි ඔය මේ කට්ටිය මෙහෙම කරේ. ඉතින් මම මුදල්ෙම වංචාවක් හොරෙක් කරනා නම් එහෙනම් අද මම පට්ටපල් හොරෙක් ඉන්නේ බෑ අදම. අද මම පට්ටපල් හොරෙක් වෙන්න ඕනේ නේ. මම ඒ මම ඒ දේව සම්බන්ධයෙන් මට හොරගම් කරන්න මට හොරගම් කරන්න පුළුවන් මෙලට ඇති වෙන්නේ. මට කම්පැනි වලින් මට සල්ලි ගන්න පුළුවන් ඇති වෙන්නේ මට. මම ඔය කටුපොල් කටුපොල් මේ පහුගේ කාලේ කටුපොල් සිදුවීමක් වුණා. ඒ වෙන නඩු අයින් කරගෙන එහෙම සල්ලි ගත්ත මිනිහ ඉන්නේ මම. මම සජිත් ප්‍රේමදාස මහත්තයා දුරකථන අංක තහනම් කරන්න කියලා සල්ලි ගත්ත මිනිහ ඉන්නේ මම. රවි කරුණාලත් එක්ක ඩීල් දාලා සල්ලි ගත්ත මිනිහ ඉන්නේ මම. මම බීම සමගන කම්පැනිම සල්ලි මම සල්ලි අරගෙන තියෙනවා. මම සල්ලි අරන් තින්නේ ආපන ශාලා සමුළු තියන්න මා සාකච්ඡා තියන්න ඔබතුමා දැකලා තියෙන හැම ලෝක ආහාරපාන දින මම මේ වැඩ මුලුවක් තියෙන මම ගෙන්නලා ඒව කරන්න මම එක එක ආයතනෙ මම මුදල් ඉල්ලලා තියෙන මේ වැඩේ කරන්න කියලා. ඒ හැරෙන්න මගේ බඩගොහතරින් මම මුදල් අරගෙන නැහැ කිසිම කෙනෙක්ගෙන්. ඕක තමයි වෙලදී නාවික හමුදාවේදී මම ඔය චෝදනාව දාන්නේ මට. ඒකට මම මේ චෝදනාවට ඒක නාවික හමුදාවට විමසන්න පුළුවන්. ඒගොල්ලෝ කියයි මම මේ වගේ ඒක දැනේ සිද්ධි වර්ග. මම හොරගම් කරා නම් අද මම පට්ටපල් හොරෙක් වෙන්න ඕන. එහෙම නාන. මම තමයි ගිහිල්ලා කිව්වේ දැන් මේ මගෙත් එක හිතුව බැජිර දැන් විශ්‍රාම කියලා තිනවා දැන් ඒක ඒගොල්ලන්ට පුළුවන් මේ සම්බන්ධව ප්‍රකාශ අදහස් දක්වන්න පුළුවන් දැන් ඒගොල්ලෝ නියම ගමුදක් නැති හින්දා මම ඕනනම් ඒක මගේ බැජ් එකේ ඉන්න දැන් 50ක් 60ක්ම දැන් මේනකොට විශ්‍රාම වෙලා තව කට්ටියක් ඉහිලා තංගවල ඉන්නේ ඒ කට්ටිය දුරකථන අංග දෙන්න පුළුවන් අහලා බලන්න පුළුවන් සිද්ධිය මොකද්ද උනේ මොකද්ද චෝදනා මොකද්ද කියන එක එයාලා හොඳටම දන්නවා පැහැදිලි ලෙසම මා ගාතු වුණා මේ කන්සර්ට් එකට ගංජටි මා ගාතනේ මම පිළිගන්නවා මම ඒක ගානවා මම ඒක අදත් ගානවා හෙටත් ගානවා අනිද්දත් ගානවා ඒක මගේ නවත්තන්න මෙල කාටවත් අම්ම මේ රටේ වැවෙනදී මේ අර මේ 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 කියලා මේ මේ එතන ඕල් වලින් හදන අරක්කු බොන්න පුළුවා පිටටින් ගියේ විස්කි බැන්ඩි වැට්ටන මන බොන්න පුළුවා මේ ලක් පොළවේ වැවෙන මේ මේ භූමි වැවෙන ශාකය ඔතන බොන්න බෑ. ඒතර පිටරට සුද්දා සිගරට් එක බොන්න පුළුවන්. ඒක දුම්බීම ඒ කිසිගල්වන පිරවිකුණා. හැබැයි මේක ඔතන බිව්වොත් තමයි අන්තරාදයක හොසේ දෙන්නේ. මේ පර සුද්දා අපේ රටට තිබෙන ආදායම අහිමි කිරීම සඳහා උන්ගේ රටේ සිගරට් ප්‍රොමෝට් කරන කරපු වැඩ තාම මේ පාලකන මේක තේරෙන්නේ නැහැ නේ. නාවින්නේ ආයුර්වේදේ කන්ස ගන්න ඕන බෙහෙත් වලට මට කියන්න මං අභියෝග කරන ඕන කෙනෙකුට මං. දුම්බෙටිර දාන දුම්කල ගන්න නාවින්නේ ආයුර්වේදේට මේ බෙහෙත් හදන්න. ගන්නවද? නැහැ නේ. ගන්නෑ ඇයි ගන්න නැත්තේ ඒක විසින්ද ඉතින් මේක විස නම් මේක නොගෙන ඉන්න පුළුවන් ඇයි මේක ගන්නෙ මේක පෝෂිතයි දැන් මේක ගුණදායක දැන් ඔය කොරෝනා වලට ආරක්ෂා වෙන්න කංශෝසු භාවිතා කරන පෞද්ගලික අන්තර්ජාලය ගියේ ඒත් ඥානසාර හඳුපාව කොහොනේ කංශ පිටට ඉතිර කරනවා කියලා මෙරට ලංකාවේ සින්දු 10ක් විතර මෙරට හදලා තියෙනවා දැන් ජගත් වැලියංගගේ මේ සම්බන්ධ පරිශ්‍රණ පොතක් කරලා තිබෙනවා හරි ඒතර පාර්ලිමේන්තු මැතිතුමන්ට කොකේන් ගන්න පුළුවන් නා මුන්ට කුඩු විකුණන්න පුළුවන් නා අපි ගංජා ගහමු මොකද මේ නෑ ඒක වැරදි කතාවක් ඒකත් මම කියන්න මේ දේශපාලඥයෝ තමයි මේ රටේ මේ මේ තමන්ගේ තමන්ගා වැඩ කරන අනුගාමිකයන්ව නොමග යවීම සඳහා වැඩ කරන්නේ මම දේශපාලන ක්‍රියාවලිය මම කොහොමද මම කරා කියලා මම 94 ඉඳලා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිදී මම දේශපාලනය කරා ඒ කරලා ඉවරනකොට තමයි 99 එන්නේ මහජනක්සත් පෙරමුණේ මැති මේ පළාත් සභාව මැතිවරණේ ඉතින් මගේ අයියා මගේ ඥාතියන් අජිත් ගාල්ලගේ ওই හම්බන්තොට සත්තුවත් මේ අජිත් ගාල්ලගේ ගත එතුමා එහෙන් චන්දිල්ලුවා එතකොට මගේ ඥාතිය මගේ තාත්තගේ මේ මා අයියාගේ පුතා එතකොට එයා මම වැඩ කරා වැඩ කළා එයාට මම වැඩ කරලා මේක තමයි දිනේෂ් ගුණවර්ධනලා බන්දුළු ගුණවර්ධනලා ගීතාංජලා ඔය සෝමි චන්සිල සියලු දෙනා ආවා එහේ ඒ ඇවිල්ලා ඒක දේශපාලනය කරලා මේ කළා 99 කරා ඊට පස්සේ මම 94 ඉඳලා දේශපාලනය කරා ශ්‍රී ලංකාවේ මට පළදා ජොබ් එකක් මට හම්බුන්නේ
ඉනිස මම කේන්ති තම මෙයත් වැඩ කරේ ඒ කියන්නේ මොකට අපිට දෙයක් කරන්න පුළුවන් කියලා අපි ඡන්ද 5000 කණක් කරන් දුන්නා ඒ කරන් දීලා මේකල ඡන්ද පරාදු අන්තිමේදී මම මට දෙයක් කරන්න මම ඊට පස්සේ වේදිකා නාට්‍ය තුන එක රාජකපුරු මම රාජකපුරු වේදිකා නාට්‍ය එහෙ ගෙන්නලා ඒක පෙන්වන්නද මොකද ඒ කාලේ මම සර්කස් ගුණේ වගේ මගේ ෂේප් වට්ටු මම මේ පොයින්ට් කට් එක ගහපින්ස ඒ කාලේ සර්කස් ගුණේ නාට්‍ය හරි ජනප්‍රිය සිනහවන්ත නාට්‍ය ඒකත් එක්ක මම නාට්‍යයක් ගෙන නාට්‍ය හිදාම හිට වෙලා ඒ නාට්‍ය තහනම් කරන්න හැදුවා ඔය මේ ඒ දේශපාලන බලවතා මේ හෝල් එක දෙන්න පගින මම මේකට පුළුවන් තරම් ෆයිට් එකක් දිනේෂ් ගුණරත් මහත්තයත් ෆයිට් කළා මේක මම හෝල් නැත්තා නාට්‍ය පෙළ අති විශාල ලාභයක් මම ලැබුවා ඒකත් අරගෙන ඉඳලා එහෙම ඉන්නකොට තමයි 2006 දී මම විවාදී පිටපත් වෙන්නේ 2006 දී ඒ බැඳෙන ඒ මම නෝනෑ ගෙදර තිබෙන්නේ පාරේ ඉන්න පොරෝගම හන්දියේ ප්‍රධාන පාරක් අයිනක ප්‍රධාන ඒ ගෙදර ඉරකඩදී තියෙන මම ඒ හින්දා මම එතන පටන් ගත්තා මේ ආප්පකොත්තු දාන ලං ගමේ ගමක කඩයක් දැම්මේ ප්‍රථම කෙනා මම යවට පළවෙනිම කඩේ දැම්ම මම මේ චයිනීස් කලාව මම අපරෝටි අනම්මනම් දාන්න මොකද මම වැඩ බෑ මම බාස් කෙනෙක් කරා මම ඉතින් තමයි වැඩ පුරුදු වෙන්නේ මම 2010 දී එතකොට මේ දවස්වල මම දානකොට තමයි ඊට පස්සේ දේශපාලන බලවතා නැවත මාත් එක්ක හිතවත් වෙනවා ඌට මාව වුණා වෙනවා මරු මට මහජක්ෂප් පෙරමුණේවත් ඒගොල්ලෝ මන්ති දුර ගත්තට ඒගොල්ලෝ අපිට දවුවක් කරන්නේ නැහැ දිනේෂ්ට පවා නැවත ගම්බුණා 2010 දී අපි කියන්නේ බැලුවේ නැහැ එතකොට මම මේ වෙනකොට මට ඒ වෙලාවේ දේශපාලන බලවතා කිව්වේ තමයි ඔබ මේ ඕනම් චයිනීස් එකක් කරන්න කියලා ඒ කියන්නේ මම කරේ මොකද්ද එල්පිටියේ නගරයේ තියෙන එල්පිටිය අපේ ඉඳලා කිලෝමීටර 17 නගරයේ බාර්ගේ තිබෙන රජේ මත්බැන් බලපත්‍යක් නැතුව මම ගෙනල්ලා චයිනීස් එකක් කරා. අද හැමෝම කරන්නේ ක්ලබ් බෝල රීමේ කරන්නේ හැමෝම මොකෝ රත්තරන් දිකුණන්නේ. ඒතර මට මගේ අරකු නීති විරෝධී. මම බාහිරකින් ගේන්නේ. ඒකට තමයි කසිප්ප ගියන්නේ. මම ඒක පිළිගන්නේ. මම අවුරුදු 4ක් කරා චයිනීස් එක. ඔය ඉන්න සීඔ පලාතිනේ සීනෝ කෙනෙක් මගෙන් මේ ඇවිල්ලා මත්බැන් ගුරක් නොබු කෙනෙක් නැහැ. මම දැනගත්ත ඒ නේ මත්බැන් දැන් ඉන්නේ ප්‍රමාණය මේ වෙනකොට දැන් මිසු ශරීරය ඇතුළේ ඉන්නකොට ඒ තිබිච්ච කාලේට වඩා දැන් ප්‍රචණ්ඩත්වයේ වැඩි කියන එක මට ඒක තේරුණා. මම ඒක ඉතාමත් වැදගත් දෙයක් සීනුම් පොලිස් කොට්ටාස වල නිලධාරින්ට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පොලිසියෝ වයිසි මාත්‍ය සීනුම් ජනමන් ලියුම් මගින් දැනුවත් කිරීම කළා. මම හිතසිර මේක නවත්වනවා කියලා. මම ඒ ක්‍රියාවලිය නවත්වුවා. නවත්වෙන් පස්සේ රතනහාමුදුරු පාර්ලිමේන්තුවට 2004 ගිහිල්ලා ආවිල්ලා ගමට ආයේ මුලින්ම රතනහාමුදුරුට අපි ඒ තමයි විහාරස්ථානයක් හදලා දීුනේ සදාන්සේනසුපු රතනහාමුදුරුව මම මතර දිත වැඩ පිළ පටන් ගන්නවා ඔබ මට මේකට දැන් උදව් කරන්න මම මේ යනු තමයි රතනහාමුදුරුන්ට ඊට පස්සේ උදව් කරන්න ගියා මම ඊට පස්සේ ඒත් එක්ක ওই ක්‍රියාවලිය සම්බන්ධ වුණා ආයි අර 92 න් පස්සේ නැවත ගුණුනේ මම 2010 ඔය මේකද ඒ තුන මම ඒක ඒ අරින්නේ මම කසිප්පු විකුණලා නැහැ කිසිම දවසක මම රජේ මත්පැන් බලපත්‍යක් නොමැතිව අලෙවි කරලා තියෙන ඒ සම්බන්ධව අධිකරණේ නඩුවක් තියෙන මට ඒ නඩු දෙක තුනක් මම පිළි හිටියා ඒ චෝදනාව තමයි රජේ මත්පැන් බලපත්‍ය නැවත විකිණීම අරක්කු ඔය බාරගේ කෙනෙක් මාගා ගැන විකුණන්නේ නැහැ ඒක නීති විරුද්ධ වෙන්නේ නැහැ නේ නීති උරුම මේ බලපත්‍ය නීති විතරයි. ඉතින් ඒක මම දේශපාලන අනුවසෙන් කරේ. එහෙනම් ඒ කාලේ පොලිසියට පොලිසියම නීතිගාත්මක කරයි. පොලිසිය නිහිර බලන් හිටියද කොට ඒවා. එහෙමනම්. එහෙනම් මම ඒක දැනගත්තා. මම තේරුම් ගියා. මම දරුවෝ ඉන්න වෙලාවේ මම දැනගත්ත මේක හොඳ නෑ. මේක සමාජයේ දෙයක් වෙන. මේක ඇඟට මේක අර නෑ. මොකද ඇඟට නෙමෙයි මේ මේක බිව්වෙන් පස්සේ මිනිස්සු ප්‍රචණ්ඩත්ව වැඩි ගහගනවා. නේද? දැන් හොඳම කාලේ නවත්තන්න කියලා අවුරුදු 4ක් කරා. උපයාගත දෙයක් නෑ. හොඳට කෑ බිව්වා. සමාජයක් හඳුනගත්තා. ඒ අනුව මම මේක තේරුම් අරගෙන මම නවත්තලා මම එහෙම වැඩ පිළිලෙන් ඉවත් වෙලා තමයි මම ඊට පස්සේ මේ ගෑයි රෙස්ටුරන්ට් එකේ වැඩ කටයුතු කරගෙන ඒ විදිහට තමයි මම 2007 කොළඹට එන්නේ ආපන ශාලා ආරම්භ කරලා